හයි යාළුවනි, ආයුබෝවන් කියලා පිළිගන්නවා තුමස් YouTube channel එකට. තාම මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පල්ලෙහාට subscribe button එක click කරලා bell icon එක click කරන්න. එතකොට තමයි පුළුවන් මම අලුතෙන් video එකක් ආපු ගමන් ඔයාලා ළඟට ගෙන ගන්න පුළුවන් වෙන්නේ. හරි යාළුවනි, මම අද කතා කරන්නේ video එක මොකක්ද කියලා. අද මම කතා කරන්නේ යාළුවනි KineMaster app එකෙන් කොහොමද අපි name intro එකක් හදාගන්නේ. එහෙමත් නැත්නම් starting animation එකක් හදාගන්නේ කියලා. දැන් මගේ ඔන ප්‍රශ්නයක් ඇති මං ගාව KineMaster app එක නැහැ නේ කියලා. බය වෙන්න එපා යාළුවනි, මගේ පල්ලෙහා මම description දාන්න මම KineMaster app එක free download කරගන්න විදිහ මම video එකක් කරලා තියෙනවා. ඒකේ සම්පූර්ණ tools දෙනවා. ඒකිනුත් යාළුවනි අනිවාර්යයෙන්ම පරණ KineMaster app එක download කරගන්න එක බෑ 37ක් විතර ඇති. ඒක download කරගන්න යාළුවනි. දැන් ඔයාලා හිතන ඇති මේ name intro කියන්නේ මොකද්ද කියලා. ඔයාලා මේ video එක අවසන් වෙනකම් බැලුවොත් යාළුවනි තේරෙයි මොකද name intro කියන්නේ මොකද්ද කොහොමද කියලා. ඒත් අපි මෙච්චර කලක් කළේ යාළුවනි අපි කරේ අනුන්ගේ animation උස්සලා අපේ video ඉස්සරහට දාගෙන අපි video හැදුවේ. ඒත් අදින් පස්සේ ඒ දේ කරන්න ඕන නැහැ යාළුවනි. අපිට අපේ YouTube channel එක නම් අලුතින් name intro එක අපිට ඕන විදිහට ඕන sound එකක් අපිට add කරලා ඕනි music track එකක් අපිට add කරලා අපිට මේකින් KineMaster app එකට ඒක add කරලා අපිට ඕන video අපිට ඕනි වෙන name intro එක එහෙම නැත්නම් starting animation එක හදාගන්න පුළුවන්. දැන් අපිට අනුන්ගේ දේවල් උස්ස කරන්න ඕනේ නැහැ යාළුවනේ. අපි අපේ නමින් අපිටම කියලා name intro එකක් හදාගමු. අනිවාර්යෙන් මම පල්ලා description එකේ දානවා. අනිවාර්යෙන් යාළුවනේ දෙයක් කියන්න තියෙනවා මේ KineMaster හැම app එකම මේක කරන්න බෑ. අනිවාර්යෙන් KineMaster පරණ version එක download කරගන්න එක බෑ 37 කම එකක් තියෙනවා. ඒක මම මගේ වීඩියෝ එකේ මම පෙන්නනවා. ඒ app එකෙන් විතරයි මේක කරන්න පුළුවන්. අනිත් app වල tool එක නැහැ. මොකද අපිට මේ ඒකෙන් අපිට add කරගන්න බෑ. අපිට video add කරගන්න බෑ. අනිත් KineMaster app එකෙන් අපිට පල්ලෙහා track එකට අපිට video set කරගන්න බෑ. photos විතරයි පුළුවන්. ඒත් මම ඒ video එකේ කියලා දීලා තියි ඒ ඒකේ app එකෙන් පුළුවන් අනිවාර්යෙන්ම add කරගන්න පුළුවන් මේ අලුත් video set කරගන්නත් පුළුවන් පල්ලෙහා track එකට. අනිවාර්යෙන් යාළුවනේ මම තියාගන්න අනිවාර්යෙන් KineMaster පරණ app එක download කරගන්න old version එක. ඒක මගේ මම description එකේ link දාන්නම්. ඔයාලා මේ video එක බලලා ඒක download කරගෙන නැත්නම් දැන් download කරගන්න, download කරගෙන install කරගන්න. ඊට පස්සේ මේ වැඩේට යන්න පුළුවන් යනෝනේ. අනිවාර්යෙන් මේ video එක අවසන් වෙනකම් බලන්න. මම පියවරෙන් පියවර මම කියලා දෙනවා කොහොමද name intro එකක් හදන්නේ, නැත්නම් starting animation එකක් හදන්නේ තමන්ගේ channel එක නමින් කියලා. අනිවාර්යෙන් යාළුවනේ මේ video එක අවසන් වෙනකම් බලන්න යාළුවනේ. එහෙනම් අපි යමු video එකට. හරි යාළුවනේ, අපි එහෙනම් යමු KineMaster app එකට. ඔන්න මම KineMaster app එකට යනවා. ඒ වගේම කියන්න ඕනේ අනිවාර්යෙන් KineMaster පටන වර්ෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න යාරනේ. ඔන්න මම KineMaster app එකට ගියා. දැන් KineMaster app එකේ ඕපන් කරමු. මේක මම එම් ප්‍රොජෙක්ට් එකක් ගන්නවා. හරි. දැන් ඊළඟට යාළුවනේ, දැන් ඔයාලා මෙතනින් මෙයා බ්‍රවුන්ස් කියලා දෙනුනේ. ඒකට ගිහිල්ලා අනිවාර්යෙන් black hari ඔයාලට කැමති පාටක මේ වීඩියෝ එකක් හදාගන්න. ඔයාලට මේක හදාගන්න බැරි නම් යාළුවනේ මේක හදාගන්න ලේසි දෙයක් තියෙනවා. ඒක තමයි කෙටිම දේ කියන්නම් ඔයාලට කරන්න තියෙන යාළුවනේ. ඔයා ෆෝන් එකේ කැමර එක වහලා ඔයා වීඩියෝ කරන්න. ඔයා වීඩියෝ කරලා තප්පර 10ක් 20ක් විතර වීඩියෝ කරලා ස්ටොප් කරලා ගන්න. එතකොට ඔයාලට පුළුවන් මේ කරුවාට මේ වගේ මේ වීඩියෝ එකක් හදාගන්න. හරි, දැන් මම ඇඩ් කරගත්තා. දැන් මම මේක කපා ගන්න යාළුවනේ. මට තප්පර 10ක් විතර වගේ තියෙන ඇති හින්දා මම මේක කපා ගන්නවා තප්පර 10කට විතර. හරි යාළුවනේ, දැන් ඔයාලට කරන්න තියෙන යාළුවනේ ඊළඟට ලේයර් යන්න. දැන් ඔයාල ටෙස්ට් කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාලා ඔයාලගේ channel එකේ නම ටයිප් කරන්න. මම ඔයාලගේ channel එකේ නම ටයිප් කරනවා. ඔන්න මගේ capital වලින් ගැහුවොත් හොඳ යාළුවනේ ඔක්කොම. ඔන්න මගේ නම ටයිප් කරනවා රුමේෂ් කියලා. අනිවාර්යෙන් මේක මේ ටැබ් නම දිගනම් යාළුවනේ ටැබ් දෙකකට ගන්න. අනිවාර්යෙන් ටැබ් දෙකකට ගන්න. ඔයාලා දෙකකට ටයිප් කරගන්න ඕනේ. මම ටයිප් කරා. ඔන්න මම මේක ලොක් කරගන්නවා මට ඕනි ගානට. ඔන්න මම මේ ගිහිල්ලා ගානට තියෙනවා. මම මේක තාජුට්ටා ලොක් කරගන්නවා. ඊළඟට යාළුවනේ පොන්ට් එක තෝරගන්න. මේ උඩ අකුරු තුන තියෙන තැනින් පොන්ට් එක තෝරගන්න යාළුවනේ. මේ රොබෝටෝ බෝල්ට් කියලා තියෙන ඒක ක්ලික් කරගන්න. හරි, ඔන්න ඕකේ දුන්නා. දැන් ඔයාලට මේ දෙක ටිකක් ලොකු වෙන්න. දැන් තමන්ට ඕන සයිස් එක හදාගන්න යාළුවනේ. ඊළඟට ආයි මම මේක ඕකේ කරලා ඉවරලා ආයි ඔයාලා ලේයර් යන්න. ආයි ලේයර් ගිහලා ආයි ටෙස්ට් කරන්න ගිහිල්ලා ආයි මගේ වීඩියෝ ස්ටුඩියෝ කියලා තියෙන හින්දා මම ඒක දිගයිනේ ඒක මම ටයිප් කරගන්නවා. වීඩියෝ ස්ටුඩියෝ PD ඔයෝ ස්ටුඩියෝ මම ස්ටුඩියෝ කියලා ටයිප් කර ගන්නවා. ස්ටුඩියෝ ඔන්න යාළුවනේ මම ඒකට ටයිප් කරා. ඒකත් යාළුවනේ මේක ගාන්ට වෙන්න ලොක් කර ගන්න. ඒක ගාන්ට එන්න ඕනි මේක. ඊට පස්සේ මේක පහළට මම ටිකක් අරගෙන මම මේකෙත් පොන්ට් එක මාරු කරන්නේ යාළුවනේ.
අර කලින් මාල් කරපු රුබෝටෝ බෝල් කියන එක. හරි, ඒකත් මම ඕක එක දුන්නා. ඊළඟට යාළුවනේ, ඔයාලට මේ මේ උඩේ ක්ලික් කරන්න. ඒ ක්ලික් කරලා මේ ඔයාලා දොහිදුපා ඩොට් ඇප් වෙන දකුණු පැත්තේ ඒ ක්ලික් කරන්න යාළුවනේ. ඒ ක්ලික් කරලා ඔයාලා ගන්නකොට මෙහෙම තිබුණොත් එහෙම අනිවාර්යෙන්ම මේ පල්ලෙහාට එන්න. අවිල මේ රතු පාට එකයි නිල් පාට එකයි ඔක්කොම අඩු කරන්න. අඩු කරලා ඕක එක දෙන්න. දැන් ඔයාලට වෙනදි කොළ පාටලා තියෙනවා. ඊළඟට යනට අපි ක්ලික් කරන්න. වීඩියෝ ස්ටුඩියෝ කියන එක මම ක්ලික් කරා. එතකොට මම ඒකෙත් ඒක ඒ දේම කරගන්න රතු පාට එකයි නිල් පාට එකයි අඩු කරනවා. හරි යාළුවනේ. ඔන්න මම ඒකත් අඩු කරා. දැන් මගේ මේක සම්පූර්ණ කොළ පාට. අනිවාර්යෙන් යාළුවනේ මේ කොළ පාට දාගන්න. ඔකට හේතුව මම ඉස්සරහදී කියන්නම්. හරි. ඊළඟට මේක ඕකේ කරලා යාළුවනේ මේකේ ලේයර් යන්න. දැන් ඔයාලට පේනවා ඇති හෑන්ඩ් වේටින් කියලා පේනවා. ඒක ක්ලික් කරන්න. මොන මම ඒක ක්ලික් කරා. ඒකේ ඔයාල මේක අනිවාර්යෙන් දාගන්න. මේ ඉස්සරහින්ම තියෙන ඒක දාගන්න. ඒක දාගෙන මේ පල්ලෙහා වලට පේනවා ඇති මේකේ තියෙන සයිස් ගොඩක්. මේකේ තුන්වෙනි සයිස් එක දාගන්න. මගේ සයිස් එක දාගත්තා. ඊළඟට ඔයාලා ඔයාල මේ මං කරන වගේ මෙන්න මෙහෙම මේක ගාන්ට් කෙලින් ඇදගන්න. හරි. ඊළඟට මේක ඕන දැනට අරයන්න පුළුවන් යාළුවනේ. මේක වැඩියෙන් ආවෙ තමයි මම කරනවා. ඊට ටික වල මකා ගන්නත් පුළුවන් වැඩියෙන් වෙන ටික. මේ මකනේ තියෙනවා. ඊට පස්සේ මම ඕකේ දෙනවා. ඊළඟට මම ඒක මම ගාන්ට හදා ගන්නවා. මේකට හරි. ඊට පස්සේ මම ඒක ඕකේ එක දෙනවා. මගේ මේක ෂූට් එකක් ඇද වෙලා තියෙනවා. මේ කෙලින් හදාගන්න යාළුවනේ. ඒක ඕකේ දුන්නා. හරි. ඊළඟට කරන්න තියෙන යාළුවනේ මේ රුමේෂ් කියන එක මම ක්ලික් කරා. මේකේ ඔයාලට පේනවා ඇති ඉන් ඇනිමේෂන් කියලා තියෙනවා. ඔයාලා යාළුවනේ ඉන් ඇනිමේෂන් එකට යන්න. ඊළඟට ඔයාලා පල්ලෙහාට යද්දී ඔයාලට පෙනේවි වීප් රයිට් කියලා. දැන් ඔයාලට පේනදී වීප් රයිට් එක ක්ලික් කරන් ඔන්න ඒ වගේ එනවා. ඒක ඕකේ එක දෙන්න. ඊළඟට වීඩියෝ ස්ටුඩියෝ කියන එකටත් ඒකම ඇඩ් කරන්න ඇනිමේෂන් ගියා. පල්ලෙහාට ගියා. වීප් රයිට් කියලා දෙන එක ක්ලික් කරන්න. දැන් ඔයාලට ඒකත් හරි. ඊළඟට ඔයාලා යන්න ඔය ඇඩ් කරගත්ත හાર્ට් වෙඩින් එකට. ඒකටත් ඔයා ඒකම ඇඩ් කරගන්න යාළුවනේ. මේකේ පල්ලෙහා මේකෙත් තියෙනවා ඇඩ් කරගන්න. මේ ඉන් ඇනිමේෂන් එකේ ඉදි තුනක් තියෙනවා. බොළු තුනක් තියෙන ඉන් ඇනිමේෂන් එකේ ක්ලික් කරන්න. ඔයාලා ඒකෙත් යාළුවනේ දාගන්න. ඒ වගේම වීප් රයිට් කියන එක ඔයාලට මේක පේනවා ඇති. දැන් මම වීඩියෝ ප්ලේ කරලා පෙන්නන්න. ඔන්න දැන් මම ප්ලේ කරා. මේ විදිහට තමයි එන්නේ. ඊළඟට යාළුවනේ වීඩියෝ එක ස්ටොප් කරලා ආයි රුමේෂ් කියන දැන්ට ඔයාට පස්සේ දාගන්නත් පුළුවන්. කලින් දාගන්න පුළුවන් පස්සේ දාගෙන වෙන්නන්න. ඊළඟට මේකේ ඔයා බලන්න රුමේෂ් කියන එක පටන් අරගෙන අවසන් වෙන්නේ කොතෙන්ද කියලා. දැන් ඔන්න මම බලනවා රුමේෂ් මෙතන. හරි. දැන් ඔයාලට වෙන දැන් වීඩියෝ ස්ටුඩියෝ කියලා තියෙන්නේ. ඒක යාළුවනේ එතෙන්ට ගන්න. මොන මම ඔබාගෙන ඉඳගෙන ගන්නවා. ටික දුරක් ගන්න. දැන් ඔයාලට පේනවා ඇති මේ ගාන්ට හදා ගන්න මෙන්න මෙතෙන්ට එන විදිහට. මේක ඔබාගෙන හිටියම ඕන තරමට ගන්න පුළුවන්. හරි. දැන් ඔයාලට පේන ඇති රුමේෂ් කියන එක ඇවිල්ලා ඉවර වෙලා තමයි මේ ගා ස්ටාර්ට් වෙන්නේ. මේ ගාන්ට හදා ගන්න යාළුවනේ මේ මම තා බෝඩ්ඩක් මෙහෙට ගන්නවා. හරි. මම දැන් බලා ගන්න පුළුවන් යාළුවන්ට. දැන් මෙහෙම එනවා. ඊළඟට හරි ඒක වැඩේ හරි යාළුවනේ. දැන් ඊළඟට ඔයාලා මේ හાર્ඩ් වෙඩින් එක ගන්න. ඒකටත් යාළුවනේ ඒකත් චූට්ටක් හදා ගන්න යාළුවනේ මේ පොඩ්ඩක් මේ මෙහෙට කරලා. එතකොට ලේසි. එතකොට ඒකත් ඒ විදිහට දැන් ඔයාලට පේනවා ඇති මේක ඕපන් වුණත් එක්ක වීඩියෝ ස්ටුඩියෝ කියන එකත් එක්ක ඒක එන්න හදා ගන්න. ඔන්න මම ඒකත් හදානවා. හරි. හරි. දැන් ඔයාලට මම මේක ප්ලේ කරලා පෙන්නන්න. ඔයාලට පේනවා ඇති. ඔන්න මෙහෙම තමයි මගේ එක ඕපන් වෙන්නේ. හරි. දැන් ඔයාලට මේක ඇති වෙන ගානට මේක මේ ඔක්කොම එක ගානට කපා ගන්න යාළුවනේ. ඔන්න දැන් මම මේක ගානට මේක චූට්ටක් වැඩිපුර තියෙනවා. මොකද මේක ඇනිමේෂන් එක ගිහිල්ලා ඉවර වෙලත් ඕනෙ හින්දා ඒක මම කපා ගන්නවා. හරි. ඊළඟට මේ රුමේස් කියන එකේ ගානට
හිල පල්ලෑ එකත් කපා ගන්න යාළුවනේ. ඔන්න මම ඒකත් දැන් කපා ගන්නවා. මේ ගොඩක් දිගට තියන්නේ නැහැ මොකද ගොඩක් වෙලා යන්නේ නැති වෙන මම මේක තප්පර 5කට 6කට විතර හදා ගන්නවා. ඔන්න තප්පර 6කට හැදුවා. හරි ඒක එතන හරි. ඊට පස්සේ ආයි පහළට ගිහින් මේකත් ඒ ගන්න කපා ගන්න යාළුවනේ. ඔන්න මම ඒකත් කපා ගන්නවා. ඊළඟට මේ පල්ලෑ තියෙන හාඩ් වෙන්නේ ඒකත් ඒ ගන්න කපා ගන්න යාළුවනේ. ඔන්න මම ඒකත් කපා ගන්නවා. හරි දැන් ඔගේ ඔක්කොම එක ගන්න දෙන්නේ. ඊළඟට කරන්න දෙයක් තියෙනවා නේ මේ වීඩියෝ මේ රුමේෂ් කියන එක ආයි ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔයාලා මේක ක්ලික් කරලි වෙලා ඊට පස්සේ මේ වලදී ඕවරල් animation කියලා. ඒ කියන්නේ නැහැ out animation. out animation එක ක්ලික් කරන්න. ඒකේ මේ ප්ලේට් කියන එක දාගන්න යාළුවනේ. ඒක 0.1කට දාගන්න යාළුවනේ. ඒකින් වෙන්නේ මේක මේ වගේ නැති වෙලා යන එක. හරි. ඊළඟට යාළුවනේ video studio කියන එක ක්ලික් කරාම ඒකත් ක්ලික් කරලා ඒකටත් දාගන්න යාළුවනේ out animation එකට මේ ප්ලේට් කියන එක. ඒකත් මම දැම්මා. ඊට පස්සේ මේ අනිත් hardware එකටත් ඒකටත් දාගන්න මේ වඩපැති වෝල් තුනක් වගේ අවසාන වෙනවා. ඒක මම ක්ලික් කරා. ඔන්න ඒකටත් දාගන්න මේ ප්ලේට් කියන එක. දැන් ඊට පස්සේ මම වීඩියෝ එක ප්ලේ කරලා පෙන්නන්නම් යාළුවන්ට. ඔන්න බලන්න මගේ වීඩියෝ එක ප්ලේ මේක ප්ලේ කරාම මේකත් එක්ක මෙහෙම එනවා. මේක තා පොඩ්ඩක් මම මේක ස්ටාර්ට් කරලා මගේ මේ වීඩියෝ ස්ටුඩියෝ කියන එකත් එක්ක අන්ලයින් එකෙන් මම හදා ගන්නවා යාළුවනේ. ඒක මම මේක දා ගන්නවා මේ ගන්නට. එතකොට මගේ වීඩියෝත් එක්ක තමයි මේකත් එන්නේ. ඒක මගේ වීඩියෝ ස්ටුඩියෝ කියන එකත් එක්ක. ඔන්න දැන් මම ප්ලේ කරලා පෙන්නන්නම්. දැන් ඔයාලට පේනවා ඇති. හරි. ඔන්න දැන් වැඩේ හරි. මේක ඒ වගේම ඔයාලට ඕනි ගානකට මේක හදා ගන්න යාළුවනේ. ඔයාලට ඕන ෆොන්ට් එකනක් පුළුවන් මේක මම දාන්න මේ ෆොන්ට් එක. හරි දැන් මේක මේ වැඩේ ඉවරයි. දැන් ඔයාලා මේක සේව් කරගන්න. දැන් මේක මේ උඩ බැක් කරලා හරි යනවනේ. දැන් මම මේක සේව් කරගන්නවා. දැන් ඔයාලට පේන ඇති මේ ෂෙයා අකුරු වගේ තියෙන එක ක්ලික් කරනවා. ඒ ක්ලික් කරලා සේව් ටු ගැලරි දීලා යාළුවනේ මම මේක 1280x720ට සේව් කරගන්නවා. ඔන්න යාළුවනේ දැන් මගේ මේක කන්වර්ට් වෙනවා. ඔන්න දැන් මේක ඉවරනවා. මම පෙන්නන්නම් ඉතුරු ටික කොහමද යාළුවනේ කරන්න කියලා. හරි. හරි යාළුවනේ ඒක අවසන්. හරි මම ඕකේ දීලා ආයි මම එකට වනේ මම යනවා කයින් මාස්ටර් ආයි නිව් ප්‍රොජෙක්ට් එකට. හරි ඒක නිව් ප්‍රොජෙක්ට් එම්ටි ප්‍රොජෙක්ට් එකට මං ගියා. ඉස්සෙල්ලාම කරන්න යාළුවනේ ඔයාලා මීඩියම් බ්‍රවුන්සින් කියලා තියෙන්නේ ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා යාළුවනේ ඔයාලා මේකට දාන්න ඕනි යටට දාන ඇනිමේෂන් ක්ලික් කරන්න. මම මේ ඇනිමේෂන් එක යාළුවනේ ගන්නවා. හරි ඒක මං මට අවශ්‍ය ගානට මට තප්පර 9ක් විතර තිබුණම ඇති මං අවශ්‍ය ගානට මේක ගන්නවා. ඔන්න මං තප්පර 9කට දාලා මේක මං කපා ගන්නවා. හරි මම කපා ගත්තා. දැන් මම මේක ප්ලේ කරලා පෙන්නන්නම් යාළුවනේ. දැන් මගේ මේක තමයි මේකට තමයි මම මගේ අර නේම් එන්ට්‍රි එක හදාගන්නේ. හරි ඊළඟට යාළුවනේ ඔයාලා ලේයර් කියන දේ ක්ලික් කරන්න. දැන් එක්ක උඩා උඩින් පේනද මීඩියා කියලා තියෙනවා. ඒ මීඩියා කෙනෙක් ක්ලික් කරන්න. මීඩියා එක කියන ක්ලික් කරලා ඔයාලා හදාගත්ත ඒ වීඩියෝ එකව මෙතෙන්ට ඇඩ් කරගන්න. ඔන්න මං හදාගත්ත ඒ වීඩියෝ එක මං ඇඩ් කරගත්තා. මං හදාගත්ත වීඩියෝ එක මෙතෙන්ට ඇඩ් කරගන්න යාළුවනේ මීඩියා ගියා. ඊට පස්සේ ඔන්න මං ඒක ඇඩ් කරගත්තා. හරි දැන් ඊට පස්සේ ඔයාලට පේන දේ උඩින් තියෙනවා මේ රූපවාහිනික කොටක කොටුවක්. ඒ කොටුව ක්ලික් කරගන්න. ඒ ක්ලික් කරලා ඕප් කියලා දාන දකුණු පැත්තේ අර දිගු තීරුවක් තියෙන ඒක ක්ලික් කරන්න. හරි ඒකට ඔයාලට ෆුල් ස්ක්‍රීන් එකට මේ වාගේ හදාගත්ත නේම් එක වැටෙනවා. හරි ඒක ඕකේ එක දීලා ඊට පස්සේ මේ අවශ්‍ය කරන තැනට බාගෙන ඉස්සරහට ගන්න. හරි හරි දැන් ඔයාලට දැන් පේනවා ඇති. දැන් මුකුත් පේන්නේ නැහැ. කළු පාටට පේන්නේ නේද? හරි දැන් ඔයාලට කරන්න තියෙන්නේ යාළුවනේ පොඩි දෙයක්. ඔයාලා දැන් කරන්න තියෙන්නේ මේක දැන් ඊට පස්සේ මේක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා අපි දාගත්ත ඉස්සෙල්ලා වීඩියෝ එක ඒක සිලෙක්ට් කරන්න. ඒ සිලෙක්ට් කරලා ඔයාලා පල්ලෙහාට යනවා. ඔයාලට දැන් පේනවා ඇති ක්‍රෝමා ක්‍රී කියලා එකක් තියෙනවා. ඔයාලේ ක්‍රෝමා ක්‍රී කියන එක ක්ලික් කරන්න යාළුවනේ. ඒක ක්ලික් කළාම එනේබල් කියලා දෙන ක්ලික් එක එනේබල් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති දැන් ඔයාලට බලා ගන්න ඕනේ එක දීලා ඕකේ එක දුන්නම් ඔයාලා දැන් මේක බලන්න. දැන් ඔයාලට පෙනේවි ඔන්න දැන් ඔයාලගේ නේම් එන්ට්‍රි එක හැදිලා තියෙනවා. දැන් ඔයාලට පේනවා ඇති ඔයාලගේ නේම් එන්ට්‍රි එක හැදිලා.
ඒ කියන්නේ මේකයි. දැන් මම මුලින් මගේ වීඩියෝ එක පටන් ගනිද්දී ඔයාලට බලා දැක ගන්න ඇති මගේ වීඩියෝ එකට කලින් මේ වගේ මගේ නේම් එකක් තියෙනවා. මේකට ඔයාලට ඕනි කලර් එකක් ඇඩ් කර ගන්න පුළුවන් යාළුවනේ. ඒ වගේම ඕන animation ඇඩ් කර ගන්න පුළුවන්. දැන් මේක ඔයාලට මේ වීඩියෝ එක දැන් මේක ඉස්සරහා ගානට බැලන්ස් කරලා හදා ගන්න. දැන් මම බැලන්ස් කරලා හදලා හරි පෙන්නන්නම්. දැන් ඕන ගානට එහෙම ගත්තා. ඔයාගේ මේ ගත්ත මියුසික් ට්‍රැක් එක ඔයා කපා ගන්න. කතර තියෙන තැන ගියා වම් පැත්තට. වම් පැත්තට කපන්න ඕන. වම් පැත්තට මම කැපුවා. හරි, ඊට පස්සේ මේක සම්පූර්ණ ඉස්සරහ ගානට තියාගත්තා. ඊට පස්සේ පිටිකස්සලුත් මම මේ ගානට කපා ගන්නවා යාළුවනේ. ඉස්සෙල්ලා මම මගේ ඉදාගත් ඇනිමේෂන් එක ඒක මම කපා ගන්නවා. ඊට පස්සේ ඒක ගානටම ඔයාගේ මේ දාගත්ත මියුසික් ට්‍රැක් එකත් ඒ ගානටම කපා ගන්න. හරි යාළුවනේ, දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේක ප්ලේ කරාම ඔයාලගේ නේම් එක හැදිලා චූටි දෙයක් තියෙන යාළුවනේ. ඒ වගේම ඔයාලට මේ මියුසික් ට්‍රැක් එකක් ඇඩ් කරන්න ඉතින් මම පෙන්නන්න. ඔයාලේ යන්න ඔයාලට තනද ඇනිමේෂන් එක නම් වීඩියෝ දෙනවා. ඔයාලගේ ට්‍රැක් එක වෙන් කරගන්න පුළුවන්. ඔයා මෙතන ලේයර් ගිහිල්ලා මීඩියා ගිහිල්ලා ඔයාලට ඕනි මියුසික් ට්‍රැක් එක ඔයාල එතෙන්ට ඇඩ් කරගන්න. මම මගේ කලින් වීඩියෝස් වල මම දාලා තිබිච්ච ඒ මියුසික් ට්‍රැක් එක මම මෙතෙන්ට ඇඩ් කරනවා. ඒක ඇඩ් කරගන්න මම නෝ මගේ කලින් ඔයාල දකින්න ඇති මෙන්න මේ මම මේක ප්ලේ කරලා පෙන්නන්න. මෙන්න මේක තමයි මගේ කලින් තිබුණේ. මේ ඔයාල දැකලා ඇතිනේ මගේ මෙයා මේ මේක. ඒකේ තියෙන මියුසික් ට්‍රැක් එක මම ඔයාලට ඒක දැන් හිතන්නේ වීඩියෝ එකනේ කියලා. ඔයාලේ ක්ලික් කරලා යාළුවනේ කතර ගාවට යන්න. කතර ගාවට ගිහින් පල්ලෙහා වලට පේනවා එක්ස්ට්‍රැක්ට් ඔඩියෝ කියලා දෙනවා. ඒ එක්ස්ට්‍රැක්ට් ඔඩියෝ එක වරක් ක්ලික් කරලා ඔයාලා මේ මියුසික් දාගත්ත පස්සේ මේ දාගත්ත එක ඩිලීට් කරන්න. දැන් ඔයාලට පේනදී පල්ලෙහෙන් මියුසික් එක විතරක් අයින් වෙලා ඒක තියෙනවා. ඒක දැන් ඔයාලට ඕනෙට ගන්න. එතකොට මේක අවසාන කරනවා. දැන් මම ගානට මගේ අර ඉස්සර වීඩියෝ ගානට මම හදාගෙන තියෙන්නේ. දැන් ඔයාලට මම ප්ලේ කරලා පෙන්නන්නම්. ඔන්න දැන් මගේ ඔයාලට තියෙන ගොඩක් චූටි දෙයක් තියෙන යාළුවනේ. ඔයාලට ඕනි ගානට ඕනි පොන්ඩ් එකේ ගානට ඔයා ඔයාලගේ නේම් ඉන්ට්‍රෝ එක හදා ගන්න. මගේ මේ වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවනම් ඔයාලට අනිවාර්යෙන් තේරෙනවා. එහෙනම් යාළුවනේ මේක දැන් මේ විදිහට හදාගෙන ඔයාලට තව පුළුවන් ඕනනම් මේක බ්ලැක් මේක මෙතනින් වටේට මේ කොළපාටින් බලපාටින් අනිවාර්යෙන් යාළුවනේ හදාගත්ත එක රුමේෂ් වීඩියෝ ස්ටුඩියෝ ටයිප් කරේ කොළපාටින් හදන්න. මොකද කොළපාටින් තමයි මේක ගොඩක් ලේසි. මේ කොම එකට කියලා ඔයාලට පුළුවන් මෙතනින් බැලන්ස් කරගන්නත් පුළුවන්. වීඩියෝ එක ෆේන් නැති වෙන මම මේක සම්පූර්ණ අඩු කරලා දෙන්න. තව අඩු කරොත් එහෙම වටේට මේ වගේ ෆ්‍රේම් එකක් දාගන්නත් පුළුවන්. එහෙමත් මම ප්ලේ කරලා පෙන්නන්න. දැන් ඔයාලට පේන ඇති වටේට එහෙම බැක් පුළුවන් යාළුවනේ. මේක අවසානට අපි කරනකොට මේක කොළපාට වෙනවා. ඒක හින්දා මම ඒක ඇඩ් කරන්නේ නැහැ මගේ ට්‍රැක් එකට. ඔයාලා කැමති නම් ඇඩ් කරගන්න. මේ කොළ පාටක නැත්තම් අන්තිමට මෙතන එන්ඩ් වෙනකොට මේ කොළ පාටලා තමයි ඇඩ් එන්ඩ් වෙන්නේ. මෙතනින් අයින් වෙලා ඒක හින්දා මම මේක ඒ හදාගත්ත එක අයින් කරනවා යාළුවනේ. ඊට පස්සේ මම මේක අයින් කළා. මම දැන් මගේ ගානට ඒකේ පාටින් පොඩි වෙනසක් කියලා තමයි අයින් වෙන්නේ. හරි, දැන් මම මේක සේව් කරගෙන ඉදි පෙන්නන්නම් යාළුවන්ට. දැන් මම මේක ආපාර තියෙනවා දකින්න තිස්සරහින්ම. හරි යාළුවනේ, දැන් එහෙනම් මම මේක සේව් කරගන්නවා. ඔයාලට දැන් තියෙන යාළුවනේ මේක ඒකට ක්ලික් කරනවා. ඉස්සෙල්ලා මම වීඩියෝ සේව් කරන විදිහ පෙන්නන විදිහට ඒ විදිහටම යන්න. ඊට පස්සේ ඒක ක්ලික් කරලා ඊට පස්සේ සේව් ටු ගැලරි ගිහිල්ලා ඔයාල මේක 1280 ඉස්සරහ දාගන්න. මේ ඇප් එක ඒක ගන්නට දාගත්තන් නැති යාළුවනේ. ඔන්න මම ක්ලික් කරනවා. ඔන්න දැන් මගේ වීඩියෝ එක නෙට් එක. මම ඔයාලට වීඩියෝ කන්නෙක්ට් කරලා ඉවරනම් පස්සේ වීඩියෝ එකට මම ඔයාලට පෙන්නන්නම් ප්ලේ කරලා කොහොමද මම හදාගත්තේ මේ එක මොන වගේද කියලා. හරි යාළුවනේ, එහෙනම් බලමු. ඔව්, තව තප්පර 15ක් තියෙනවා. හරි යාළුවනේ, ඔන්න දැන් මගේ නේම් එන්ට්‍රි එක අවසන් වෙනවා. හරි අවසන්. හරි, දැන් මම මගේ යාළුවන්ට පෙන්නන්නම් මගේ මේ නේම් එන්ට්‍රි එක මම කොහොමද හදාගත්තේ කියලා. ඔන්න මම පෙන්නන්නම් එතනට ගිහිල්ලා. ඔන්න දැන් මගේ නේම් එන්ට්‍රි එක කලින් මාස්ටර් මේ එක්ස්පෝර්ට් කියන තමයි සේව් වෙන්නේ. මෙන්න මේක. හරි යාළුවනේ,
ඔයාල දැන් බලා බලා ගන්න නැති දකින්න නැති මං කොහොමද මගේ YouTube channel එක නමින් name entry එකක් හදන්නේ කියලා. මං ඒක අනිවාර්යෙන් මගේ video එක මේ video එකත් එක්ක මං අනිවාර්යෙන් මගේ name entry එකට නැත්නම් Instagram animation එකට upload කරන්නේ. ඒක යාළුවනේ. ඔයාලට බලා ගන්න පුළුවන් මං මේ හදපු එකම තමයි මං ඇඩ් කරන්නේ. ඔයාලත් මේ වගේ අනිවාර්යෙන් මේ වගේ මේ name entry එකක් හදාගන්න යාළුවනේ. Instagram animation එකක් හදාගන්න අනුංගෙ දේවල් දාන්න එපා. නෝ copyright නෙවෙයි මොනවා upload කරත් තමන්ගේ දයක් හදාගන්න යාළුවනේ. ඔයාලා music track එකක් දාගෙන තමන්ගේ ඕන music track එකක් දාගෙන තමන්ගේ channel එක නම් ලස්සන animation එකක් දාලා ලස්සන naming එකක් හදාගන්න යාළුවනේ. මගේ මේ video එකෙන් ඔයාලා දයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් මාව like කරලා subscribe කරන්න නැත්නම් subscribe කරලා නැත්නම් bell icon එක click කරන්න. එතකොට ඔයාලට පුළුවන් මගේ video එක ළඟට ගෙන්න ගන්න. අලුතෙන් video එකක් දාපුවම තමන් ඉදිරියට kind master app එක ගැන ගොඩක් දේවල් තියෙනවා. යාළුවෝ උගන්වන්න මම ඒ දේවල් ඉදිරියට දානවා. ඒ වගේම මගේ මේ video එකම ඔයාලා දයක් ගත්තා නම් යාළුවනේ අනිවාර්යෙන් අපි මේ වගේ අපි වගේ නොදන්න තවත් යාළුවෝ ඉන්නවා. අලුතින් YouTube පටන් ගත්ත යාළුවෝ ඉන්නවා. ඒ ගොඩක් දන්න දන්න යාළුවන්ට තමන්ටම කියලා naming එකක් හදාගන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න යාළුවනේ. ෂෙයා කරලා අනිත් යාළුවන්ටත් මේ දේ දැනගන්න ලබා දෙන්න යාළුවනේ. ඒ වගේම මම තවත් ඉදිරියට අලුතින් Time Master app එක පිළිබඳව ගොඩක් දේවල් යාළුවන්ට කියන්න උගන්වනවා. අනිවාර්යෙන් මාත් එක්ක දිගටම ඉන්න යාළුවනේ. ඒ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු බලාපොරොත්තු වෙමින් මම නිහඬව යාළුවනේ. එලංජා වේවා.